යලකන්නේ වියස්වනු නෙලීම ආරම්භ වෙලා තිබෙන නිසා වී මිලදී ගැනීම සඳහා සානදායි පොලි අනුපාතයක් මත වාණිජ බැංකුව වරා රුපියල් මිලියන 6000ක උපරිමය දක්වා සුළුවා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට උඩපන ණය ලබා දීම ආරම්භ කරලා තිබෙනවා ඊට අතිරේකව ඍජුව වියලෙවි මණ්ඩලයටත් ඒ සඳහා මැදිහත් වීම සඳහා එළඹෙන මහා කණ්ඩායමේදී වී නිෂ්පාදනයේ දිරිගැන්වීමේ ආරම්භුනේ තවත් මිලියන 500ක් වියලෙවි මණ්ඩලයට ලබා දීම සඳහා තීරණයක් ලබා දුන්නා The government has introduced a support package for paddy farmers and small to medium-scale mill owners, approved by the Cabinet of Ministers on Monday. The measures include a 500 million rupees allocation to the Paddy Marketing Board for paddy purchasing and an increase in the fertilizer subsidy from 15,000 rupees to 25,000 rupees per hectare. Cabinet spokesman and Minister Bandala Gunawardana stated that the PMB will engage in paddy purchasing for the Yala season. With prices set at 105 rupees per kilo for Nadu, 115 rupees per kilo for Samba, and 130 rupees per kilo for Kiri Samba. The fertilizer subsidy is now applicable for up to 2 hectares, providing a maximum of 50,000 rupees. Additionally, the cabinet approved loans up to 6,000 million rupees for small and medium-scale mill owners at concessionary rates to purchase paddy. The initiative aims to boost competitiveness, stabilize the market, and support livelihoods in the agricultural sector. The measures were proposed by President Ranil Wickremesinghe and Agriculture Minister Mahinda Amarawira to ensure fair prices and secure food supplies. Mahinda Amarawira mettumat mudal amathyawaraya wasin garu janadhipathitumat yalakanne viyaswanu නෙලීම ආරම්භ වෙලා තිබෙන නිසා වී මිලදී ගැනීම සඳහා සානදායි පොලි අනුපාතයක් මත වාණිජ බැංකුව වරා රුපියල් මිලියන 6000ක උපරිමය දක්වා සුළුවා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට උඩපන ණය ලබා දීම ආරම්භ කරලා තිබෙනවා ඊට අතිරේකව ඍජුව වියලෙවි මණ්ඩලයටත් ඒ සඳහා මැදිහත් වීම සඳහා එළඹෙන මහා කණ්ඩායමේදී වී නිෂ්පාදනයේ දිරිගැන්වීමේ ආරම්භුනේ තවත් මිලියන 500ක් වියලෙවි මණ්ඩලයට ලබා දීම සඳහා තීරණයක් ලබා දුන්නා ඒ අතර පසුගිය සතියේ කැබිනට් තීරණයක් සංශෝධනය කරනු ලැබුවා මම පසුගිය සතියේ කැබිනට් තීරණ දැනුම් දීමේදී සඳහන් කළා කැබිනට් පත්‍රිකාවට අනුව හෙක්ටයාරයකට රුපියල් 15,000ක පෝර සානාධාරයක් ලබා දෙන බව හෙක්ටයාර දෙකක් දක්වා ඊට පසු එම යෝජනාව ස්ථිර වෙන අවස්ථාවේදී ගරු කුෂකර්ම අමාත්‍ය අමරවීර මැතිතුමා විසින් දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළා මේ දෙන පෝර සානාධාරයේ ප්‍රමාණය වැඩි කළ යුතු බව එතුමා ඉල්ලා සිටියා 15,000 වෙනුවට 30,000 හෙක්ටයාරයකට ලබා දෙන්න කියලා ඒ අවස්ථාවේදී භාණ්ඩාගාරයත් සමඟ බිමසලා මේ ගිය සතියේ ගත්ත තීරණේ සංශෝධනය කළ ස්ථිර කළා 2024 වහාම ක්‍රියාත්මක වෙන පරිදි පෝර සානාධාරයේ හෙක්ටයාරයකට රුපියල් 25,000 බැගින් හෙක්ටයාර දෙකක් සඳහා රුපියල් 50,000ක් ලැබෙන අයුරින් ඔවුන්ගේ ගිණුම් වලට මූල්‍යමය සානාධාරයේ ගොවීන්ට ලබා දෙන්න කැබිනට් තීරණේ ස්ථිර කරනු ලැබුවා සංශෝධනය කළා ඉස්සෙල්ලා තිබුණේ හෙක්ටයාරයකට 15,000යි ඒ 25,000 දක්වා වැඩි කරලා හෙක්ටයාර දෙකකට 50,000ක සානාධාරයක් දැන් ලබා දෙන ක්‍රමවේදය අනුව ගොවීන්ගේ බැංකු ගිණුම් වලට බැර කෙරෙනවා. අර මේ මිලදී ගැනීමේදී රජයේ විසින් සඳහන් කරනු ලැබුවා නාඩු කිලෝවක් රුපියල් 105කට, සම්බ කිලෝවක් රුපියල් 115කට, කිරි සම්බ කිලෝවක් රුපියල් 130කටත් බැගින් මිලදී ගැනීම රජයේ විසින් කරනු ලබනවා. For more latest news, subscribe to FTTV.